නව ප්‍රධාන අමාත්‍යවරුන් දියවඩනේ නිලමේ තනතුර යලිත් නිලංග දෑලට මින්නේරිය සමගිපුර අලි ප්‍රහාරයකින් න්ියුස් ෆස්ට් යූ රිපෝටර් වරේ කුමාරුට රග ක්‍රීඩක වසීම් තජුඩින්ගේ ජංගම දුරකථනයක් නුවරඑළියෙන් සොයාගැනේ වී අලෙවි කර ගැනීමට නොහැකි වූ ගොවීන් අදත් මාර්ග අවහිර කරමින් විරෝධතා මින්නේරිය සමගිපුර ප්‍රදේශයේදී වනාලියකු අද තවත් මිනිස් ජීවිතයක් බිලිගත්තා මෙම වන අලි ප්‍රහාරයෙන් මිය ගිය ප්‍රියන්ත රත්නායක මහතා න්ියුස් ෆස්ට් යූ රිපෝටර් වරේක් හොඳම යූ රිපෝටර් ප්‍රියන්ත රත්නායක මට යූ රිපෝටර් එක කතා කරලා කිව්වා වාගේ න්ියුස් එක 17 න්ියුස් වල පස් න්ියුස් එකට යනවා කියලා අදාගන්න කරුණා මම වගේ කෙනෙක් ඉස්සෙල්ලා පොළොන්නරුව මින්නේරිය ජනතා ගැටලු තම ජීවිතේ කොටසක් කරගත් ප්‍රියන්ත රත්නායක මහතා මාධ්‍යවේදියෙකු ලෙස දීර්ඝ ගමනක් යාමට ශක්තිය ලබන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ හොඳම යූ රිපෝටර්වරයා ලෙස සම්මාන දිනා ගැනීමෙන් එහෙත් ඒ ගමන ඔහුට අවසන් කරන්නට සිදුනේ ජීවිත ගමනටද නැවතීම තබමේ ඈ අතන ගහන්න එළෝබි එළෝබි ගෙල් ගස්ටියක් තියෙනවා නේද අද උදෑසන වන අලියකු මින්නේරිය සමගිපුරට කඩාවැදුණු අවස්ථාවේ දර්ශන පටිගත කිරීමට ගිය ප්‍රියන්ත රත්නායක මහතා අලියකුගේ ප්‍රහාරයකට ලක් වුණා මිනිසුන් දහස් ගණනක් වෙනුවෙන් කැමරාව අතතිව පෙරට ගිය ඔහු අලියා ආපසු එළවා එන විටත් තම මාධ්‍ය මෙහෙවරේ නිරතව සිටියා වන අලි ප්‍රහාරයෙන් බරපතල තුවාල ලැබූ රත්නායක මහතා ජීවිතක්ෂයටපත් වුණේ හිඟුරක්ගොඩ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුවයි 46 වන වියේ පසු වූ ඔහු තිතරුපියෙක් මින්නේරිය වනජීවි ඒකකයේ නිලධාරීන් පොලිසිය ඇතුළු පිරිසක් ක්‍රියාත්මක කළ මෙහෙයුමකින් පසුව ගම්වැදුණු වන අලියා රක්ෂිතයට පළවා හැරියා සමගිපුර සිට මින්නේරිය නගරය හරහා මේ සද්දන්තයා ගමන් ගත්තේ මඩකලපුව කොළඹ ප්‍රධාන මාර්ගයේද පැය කිහිපයක් අවහිර කරමින් නෑ අතුලට යන්න හරිද කය ගහනවා කියන්නේ ඉපයි පා මේ වගේ දේවල් වල දුවන කොට හැබැයි ඇත්තම කිව්වොත් ගෙදරින් අර පොඩි බරබරයක් තිබ්බා මොන කේහෙම් මල්ලි මේ වල දුවන්නේ ඒ වගේ දේවල් කියුණා මං හිතනවා මේකෙන් පස්සේ සමාවෙන්න ඒව නැති වෙයිද නේද සිය දිවි දෙවනි කොට වෘත්තීය වගකීම ඉටු කළ ප්‍රියන්ත රත්නායක අප සහෘදය ඔබට නිවන් සුව දේශ විවිධ පුද්ගලයන් විසින් අත්පත් කර ගැනීම වනාලි ප්‍රශ්නය උග්‍ර වීමට හේතුවක් බව පරිසරවේදීන්ගේ මතයයි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක මෙසේ වන රක්ෂිත අත්පත් කරගෙන ඇති අයුරු අප අද කළ සංචාරයකදී නිරීක්ෂණය කළා. මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් බව සඳහන් කර ඇති ඉඩමක්. එහෙත් මෙම රක්ෂිතය තුළට පිවිසි විට දැකගත හැකි තත්වයයි මේ.
රක්ෂිතයට අයත් බව කියන මෙම ඉඩම් පිටස්තරයින් විසින් වෙන් කරගෙන ඇති බවට හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව චෝදනා කරනවා. News First අද හම්බන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ මත්තල කුරුදාන කැටෙන්වැව සහ කැලියපුර ගම්මානවල සංචාරය කළා. මෙම ඉඩම්වල තිබූ කොහොඹ බුරුත ආදී වටිනා ගස් යන්ත්‍ර සූත්‍ර භාවිත කර ඉවත් කර ඇති ආකාරයද එහිදී දැකගත හැකි වුණා. ඇතම් ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීමටද සූදානම් කර තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ සෙනසුරාදා සහ ඉරිදා දිනවල මෙම ඉදිකිරීම සිදුවන බවයි. සියලුම වනසත්තු ජීවත් වෙච්ච ප්‍රදේශයක් මේ වෙනකොට බෝඩ් ගහලා තිනවා අතිගරු ජනාධිපතිතුමනි මේවා අපේ පෞද්ගලික ඉඩම් ඇතුල් වීම තහනම් කියලා. මේ ගැන සොයලා බලලා හැකි ඉක්මනින් අපිට මේට හිත මේ විසඳුමක් ලබා දෙන්නේ. දැන් කැලයක් කෙනෙක් නැහැ සතුන්ට ඉන්න. අපි කොයිබට යන්නේ මේ උපංගම දාලා? මෙම ඉඩම් වල අයිතිය ඇත්තේ කාටද? ඉඩම් හෙලිපෙහෙලි කර ඉදිකිරීම සිදු කරන්නේ කවුද? ඒ සඳහා අනුමැතිය දුන්නේ කවුද? ශ්‍රී ලංකාවේ මේ වෙනකොට දිස්ත්‍රික් ගණනාවක් මල්මිනිස් ගැටුම ඉතා ඉහළ මට්ටමක පවතිනවා. මේකෙන් අලින්ගේ ජීවිත වගේම විශාල වශයෙන් මිනිස් ජීවිත ප්‍රමාණයකුත් මේ වෙනකොට අහිමි වෙලා තියෙනවා. ඉතින් මේක නිසා බොහොම පැහැදිලිව මේ ඇති වෙලා තියෙන අලින්මිස් ගැටුමට හේතුව තමයි දේශපාලඥයන්ගේ අත්නොමති ක්‍රියාකලාපයන් හා ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමේ අරමුණ නොවුන් විසින් කරපු ප්‍රදාදීම් සහ ඔවුන්ගේ මූල්‍ය එහෙම නැත්නම් ඔවුන්ගේ මුදල් තර්ක ගැනීම සඳහා ඉදම් විකිණීම පසුගිය කාලයේ පුරාවටම මහමැතිවරණයට පෙරත් සිරස ටීවී ආයතනයත් News First කණ්ඩායමක් ප්‍රකාශ කර සිටියා. මෙවැනි පුද්ගලයන් පාර්ලිමේන්තුවට තෝරාපත් කිරීමෙන් වළකින ලෙස නමුත් අවසනාවකට ඇතැම් පිරිස් මේ ආකාරයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් වෙලා තිබෙනවා. මේ නිසා අපි බලාපොරොත්තු වෙනවා වර්තමාන රජයේ නිසි සොයා බැලීමක් කරලා මේ පුද්ගලයන්ට දඬුවම් පමුණවාවි කියලා. වී අලෙවි කරගත නොහැකි වූ අම්පාර හා අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් අදත් මාර්ග හරස් කරමින් විරෝධතාවල නිරත වුණා. ඒ වී අලෙවි මණ්ඩලය ඇතැම් මධ්‍යස්ථානවල වී මිලදී ගැනීම මේ වන විට අවසන් කර තිබීම හේතුවෙන්. අදත් ගොවීන් පිරිසක් අම්පාර නුවර මාර්ගය හරස් කරමින් විරෝධතාවක් ආරම්භ කළා. අපිට බැංකුවෙන් මෙන් බලන්න ඇවිල්ලා මහත්තයෝ ලියුම් ඇවිල්ලා තිනවා වහම ගෙවන්න කියලා. මේ වගා ණය මුදල් මේ ලියුම් දෙක මට මේ ඇවිල්ලා තියෙන එකක් 15 දෙන්නට පෙරන ගෙවන්න කියලා තිනවා. අනිත් එක 20 දෙන්නට පෙර ගෙවන්න කියලා තිනවා. මේ වගා ණය ගත්ත ඒවා මේ ඡන්ද කාලට නම් මේ අපේ මේ මැටි හැමති වරු ඔක්කොම එනවා මෙහෙ. මේ වෙලාව ගෙවලා කුස්සියට තේවක් කරන් බොනවා. අද මේ අතර තවත් ගොවීන් පිරිසක් අද අම්පාර උහන මධ්‍යම කඳුර මාර්ගය කෝන්ගස් හන්දිය රජයේ වී ගබඩාව අසලින් හරස්කොට විරෝධතාව දැක්වූයේ වී විලදී ගැනීම සඳහා රජයට බල කරමින්. තවත් හතරක් පහක උඩදී නම් වී ගෙනල්ලා මෙතන වේලි වේලිත් ඉන්නවා. කිසිම නිලධාරියෙක් ඇත්තෙත් නැ, වී ගන්න නැ කියලා කියලත් නැ. රාජාංගනේ ව්‍යාපාරයේ ගොවීන් පිරිසක් අද පෙරවරුවේ රාජාංගනේ පුත්තලම් හන්දිය මාර්ගය යාය හත ප්‍රදේශයෙන් හරස්කොට විරෝධතාවක් ක්‍රියාත්මක කළා. අපිට කිව්වේ ඉරිදා වී ටික අරන් ඉඳ සෞඳ වී මිලදී ගන්නවා කියලා. නමුත් සෞඳ අපි මෙතනට ආවට පස්සේ බෝඩ් එකක් ගහලා තිබුණා වී මිලදී ගැනීම තාවකාලිකව නතර කරලා තියෙනවා කියලා. අදට දවස් තුනක් ගොවි ජනතාව මෙතනට වෙලා අපහසුතාවයක් විඳිනවා මේ වී ටික දී ගන්න බැරුව. සේවත් මේ වී ටික ගන්න ගබඩාවට දාන්න බැරුව කළු කඩමු දාන්න වී ටික දෙන්නනවා. අද වෙද්දී රුපියල් 30ට තිබ්බ වී මිල 28ට බහලා තියෙනවා. තවත් අඩු වෙනවා මේක. එතකොට එතන සිදුවන පාඩුව කවුද බින්දින්නේ? ප්‍රධාන අමාත්‍යවරුන් දෙදෙනෙකු අද පෙරවරුවේ ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නා. බස්නාහිර පළාත් සභාවේ ප්‍රධාන අමාත්‍ය ධුරයට පත් කර ඇත්තේ ඉසුර දේවප්‍රිය මහතායි. 1991 දී මහජන එක්සත් පෙරමුණින් පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ ඔහු කලක් මහරගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. බස්නාහිර පළාත් සභාවට මුල් වරට තේරිපත් වූයේ 1999 වසරේදී. එතෙන් සිට තුන්වරක් ඔහු පළාත් සභාව නියෝජනය කර තිබෙනවා. ප්‍රසන්න රණතුංග මහතා පාර්ලිමේන්තුවට තේරිපත් වීමෙන් ඇති වූ පුරප්පාඩුව සඳහා මෙම නව පත් කිරීම සිදු කර තිබෙනවා. වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයා ලෙස ධර්මසිරි දසනායක මහතා අද දිවුරුම් දුන්නා. ඔහු වයඹ පළාත් සභාවේ හිටපු සභාපතිවරයායි. මෙම පත්කිරීම සිදු කරනුයේ හිටපු ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවට තේරිපත් වීමෙන් නැතු පුරප්පාඩුවටයි. නව අමාත්‍යංශ ලේකම්වරු 44 දෙනෙකු අද පස්වරුවේ පත් කර තිබෙනවා. ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කළ මෙම පත්කිරීමවලදී අග්‍රාමාත්‍ය ලේකම් ලෙස සමන් ඒකනායක මහතාත්, අමාත්‍ය මණ්ඩල ලේකම් ලෙස සුමිත් අබේසිංහ මහතාත් නැවත පත්වීම් ලැබුවා.
मुदल अमात्यांश्री लेखांस आचार्य एस एच समरतुंग महता आरक्षक अमात्यांश्री लेखां वर्यालस करुणासेन हेट्टियाराच्ची महता पत्किरुणा अध्यापन अमात्यांश्री लेखां वर्यालस डब्ल्यू एम बंदुसेन महता पत्कर तिबेनवा पार्लिमेंतु प्रतिसंस्करण हा जनमात्य अमात्यांश्री लेखां वर्यावान्ने वजिर नारंपणाव महताय नीति हा सामे सह बंदनागर प्रतिसंस्करण अमात्यांश्री लेखां वर्यालस जगत विजयवीर महता पत्कर तिबेनवा මේ පිළිබඳ සවිස්තර තොරතුරු රාත්‍රී 10ට බලාපොරොත්තු වන්න. මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා ලෙස ප්‍රදීප් නිලංගදෑල මහතා අද යලිත් තෝරාපත් කර ගැනුණා. ඒ අද පසරුවේ පැවති නිලවරණයේ. ප්‍රදීප් නිලංගදෑල නිරංජන් විජේරත්න මහනුවර ශ්‍රී නාථ දේවාලයේ බස්නායක නිලමේ නීතිඥ ගයන් බණ්ඩාර හිංකෙන් දෙන මහතුරුන් මෙවර දියවඩන නිලමේ දුරේට තරඟ කළා. මෙහිදී රසික සුදන්ත සේනානායක බස්නායක නිලමේවරයාගේ නමද පසුව යෝජනා වූ නමුත් ඒ ස්ථිර නොවීම හේතුවෙන් ඉවත් කෙරුණා. අනතුරුව තරිඳු තක්ෂිල දෑල මහතාගේ නමද යෝජනා වී පසුව ඔහු ප්‍රකාශයක් කර ඉල්ලා අසුණා. නිලවරණයේදී ඡන්ද 205ක් ලබාගෙන ඉදිරි වසර 10 සඳහා දළදා සමිඳුන්ගේ ගිහි භාරකාරවරයා ලෙස තීරීපත් වූයේ ප්‍රදීප් නිලංග දෑල මහතායි. තවත් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු නියෝජ්‍ය අමාත්‍යවරුන් හා රාජ්‍ය අමාත්‍යවරුන් පිරිසක් හෙට දිවුරුම් දීමට නියමිතව තිබෙනවා. හෙට පස්වරු දෙකට දිවුරුම් දීමේ උත්සවයේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතයි. පසුගිය වසරේ වාරියපොළ බස් නැවතුම්පොළේ සිදු වූ මෙම ආන්දෝලනාත්මක සිදුවීම ඔබට මතකද බලන්න. මෙම සිදුවීමට මුහුණ දුන් වාරියපොළ තරුණිය අද මාධ්‍ය හමුවකට එක් වුණා. එහිදී අනාවරණ වූයේ මෙම සිදුවීම සම්බන්ධයෙන් වූ නඩු විභාගයෙන් පසුව අදාළ තරුණයාට මා සහායක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම වී ඇති බවයි. ඊට අමතරව රුපියල් 50,000ක මුදලක්ද තිලිනි අමල්කාට ගෙවන ලෙස අධිකරණයෙන් නියෝග කර තිබෙනවා. 2014 අටවැනි මාසයේ 16 ගෙදර ඉඳලා කොළඹ යන මගේ යාළුවත් එක්ක ආවේ. ස්ටෑන්ඩ් එකේ පිරිමි ළමෙක් හිටියා. එයා අපි ළඟට ආවා. එතකොට ඇවිල්ලි වරලා එයා අහගෙන ඉන්න බැරි තරම් දේවල් ගොඩාක් කිව්වා. මේ පිරිමි ළමයා බස් එකටත් ගොඩ වුණා. එයා එක්තරා කියපු එක කැත වචනයක් අහන් ඉන්න බැරි තැන මගේ යාළුවා බස් එකෙන් බැහැලා මේ පිරිමි ළමයා පස්සෙන් පන්නගෙන ගියා. දැන් මගේ යාළුවා මෙයාට පාරවල් 3-4ක් ගැහුවා. එතනට ටයිම් කීප ආවා. ටයිම් කීපත් ඒ පිරිමි ළමයාට ගැහුවා. එතකොට මේ මුම් වගේ උන් හැදෙන්න ඕනේ ඕගොල්ලන්ගෙන් තමානංගි ගහන්න මූ අපි උදේ ඉඳන් බලාගෙන හිටියේ. මම තමයි තුන්වෙනි අවස්ථාවේදී ඒ පිරිමි ළමයාට අත උස්සන්නේ. මෙම සිදුවීමට අදාළව වාරියපොළ පොලිසියට එරෙහි මූලික අයිතිවාසිකම් පෙත්සමක්ද මෙවැනි විට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගොනු කර තිබෙනවා. මම යනවා පොලිස් මූලස්ථානට ගිහලා මේ පැමිණිල්ල වාරියපොළට පැක්ස් එකක් මාර්ගෙන් දාලා මේ ගැන දැඩි විමර්ශනයක් කරන්න කියලා මං එළියට එද්දිම මට එනවා වාරියපොළ පොලිසියෙන් කෝල් එකක්. ඔයා 27 වෙනිදා වාරියපොළ පොලිසියට ඇවිල්ලා කට උත්තරයක් දෙන්න. ආවට පස්සේ ඔයසසට කෝල් එක ආවට පස්සේ ඒ කෝල් එක ආන්සර් කරලා කිව්වා ගෑණි ආවා මං ගෑණිම අත්අඩංගුවට ගත්තා කියලා. ඊට පස්සේ නිවුස් එකක් විදිහට දාලා දිනනවා. මට මානසික ආබාධයක් තියෙනවා. මාව අධිකරණ වෛද්‍යවරයා ගාවට දානවා කියලා හොස්පිටල් එකේ. ඒක ප්‍රකාශ කරලා තියෙන්නේ වාරියපොළ OIC. මං හිතන්නේ මට ගොඩක් අසාධාරණ වුණා පොලිසියේදී. මානසිකව මේ පීඩනයකට ලක් කරා පොලිසිය පොදු වාහනවල පොදු ස්ථානවල අපි ගමන් කරන කට්ටිය අපි ඕන තරම් ඒ වගේ සිදුවීම් වලට මුහුණ දීලා තියෙන අවංකවම මේ ඒ වෙලාවට අපි ගැහණුකම අහිංසකකම ආත්මගරුත් එහෙම මේ ඉතලා අපි මගහැරලා ඒ වෙලාවේ බේරලා තියෙනවා නට මගේ දේනිය ඒ වෙලාවේ ආත්මගරුත්වය රැකගන්න ඒ වගේ දෙයක් කරපු එක ගැන මම සතුටු වෙනවා. පොලිසියේදී තියෙන අත්දැකපු ඒ කටුක අත්දැකීම එයා වාරියපොළ බස් නැවතුම් පොළේදී අත්දැකපු කටුක අත්දැකීමටම සමානයි. මම ඒක ඇස් දෙකෙන් දැක්කා. ප්‍රශ්නෙකට යන කාන්තාවකට පොලිසිය ඇතුළතදී පොලිස් නිලධාරීන් කොහොමද සලකන්නේ කියන කාරණේ ඒක ඉතාම අශෝභනශීලී. මෙම සිදුවීම සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතාගෙන් අප විමසීමක් කළා. ඔහු පැවසුවේ අදාළ තරුණයා අද අධිකරණ ඉදිරියේ වරද පිළිගත් හේයින් ඔහුට දඬුවම් නියම කර ඇති බවයි. අධිකරණමේ ක්‍රියාවලියක් බැවින් පිළිබඳව වැඩිදුර අදහස් දැක්වීම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රතික්ෂේප කළා. ජංගම දුරකථන හා සමාජ මාධ්‍ය පසුගිය දිනවල මෙවැනි සිදුවීම් කිහිපයක් සමාජයේ කතාබහට ලක් කළා. 2014 සැප්තැම්බර් 29 රත්නපුර බට්ටිනමෙති කාන්තාවට පොලිස් පහර දීම
2015 ජූලි 15 මෝටර රථයක පැමිණි කාන්තාව හා පොලිසිය අතර ගැටුම